මේ මං ඕගල්ලට කියලා දෙන්නේ මේ වෙනකොට ලෝකයේ බොහ දෙනෙක්ට සාර්ථක ප්‍රතිඵල ලඟාකර දීපු. ඒවාගේ දියවැඩියාව කොලෙස්ටෝල් ප්‍රේෂ පැටිල්ලිව මේ හැම රෝගයක්ම සාමාන්‍ය තත්වයටට පත්කරගන්න පුුවන් මේ රෝගවලින් ආරක්ෂා වන්න පුළුවන් ඒගේෆැට්ලොස්සකට හොඳම මෙතැ දෙක. එතොට මේක ප්‍රධානෝශයෙන් කොටස් හතරකින් සමන්විත වෙනවා මේ කොටස් හතර පලනි කොටසම ෝගල්ලට මගේ කලින් වැඩ සහන ද සම්පූර්යෙන් පැදිලිකිරිීමක් කර ඒ තමයි 30ටඩේ නෝෂග චල්ජක තො මේ සිිටම් එකට එන්න මේ දවස්තිය ඕගොල්ලු සදානම් වීමක් වශයෙන් තමයි මේක තැරටිඩේ නෝෂුග චලෙන්ජක අනුගමනය කරන්න ඕන ඒ එක හරියට කරන විදිී මංගෝගලන්ට කියලා දුන්න මේක වාසි හැම දෙයක් මංගෝගුලන්ට කියලද මේ වගේම මේකට අදල් ෆුඩ ලිස්තකේ වගේ ඩට ප්‍රෑන් මංගලට මගේ පොතෙන් ලබා න්න. මගේ වර්ස පංකය හරහා දැනටත් ගොඩක් දෙනෙක් මේ පොත මගගේ මිලදීකත්තා. එතකොට ඒගොල්ු දැනටමත් පටන් අරගෙන තියෙනවා මේ දවස්තිය. හරිකාරව ගත කරන්න. ඊට පස්සේ මොකක්දවෙන්න මේ දවස් තිහන් පස්සේ මොක්ද වෙන්නේ. මේක මං ඔගොල්ලන්ට පියවරෙන් පියවර මගේ ඉදි වැඩ සහන් වලුත් විස්තර කරනතුට අදම මගොලන් කියලා දෙන්නේ. මේකේ දෙවන පියවර. ඒ තමයි කීට ඩයටට් එක ගැන. එතකොට ඒ වැඩසටහනදි. කලින් වැඩසටහනදි මගේ සැස්මද. අන්තිම සතිය මං පොඩ්ඩක්. ක්ට ුට්‍රෂ ැන ගුලටඳහන් කරන්නයි කියන ප්‍රධන් පෝෂක ික ගැන සඳහන් කරන්න බෙලන්ස් ඩයිට් එක ගත්තොත් එම මේ බෙලන්ස් ඩ් එක තියෙන්නේ කාබෝහහිඩ් සාමානන් සියට හතලස් පහ එවාගේම ප්‍රතිීන සීට තියක් සහ මේදේ සීයට විසි පහ. එකොට සාන බෙලන්ස් ඩයිට් එක කිය ල කරඩයිට් එකට යන්න මෝගුලට සති හතරක් ලබාදුන්න. එතකො මේ සති හතර තුළ මඔගුලන්ට මේකට හරියට අනුගත වෙන්න පුළුවන්. එතුො මේකෙදී අන්තිම සතියදී මගේ තටිඩේ නෝෂුග චලෙන්ජගේ අන්තිම සතියේදි මං ඔගුලන්ට කිව්වා. ක්ක්‍රප්‍රසන්ටේජ එකක තියාගන්න ඕන විදිිය ඒ වගේ මම ්‍රෑම් ගණනත් සඳහන් කරලා ඒ වගු ගත කර මංඟුලට ලබා දුනේ තොටේ කියෙදී අන්තිම වශයෙන් මම තිබ්බේ සයට දහයයිකා බෝහහිඩ්‍රෙට් ඉට පස්සේ ප්‍රෝටීනසියට විසි පහයි සහ මේදය සයට හැට පහයිඒ කියන්නේ අවසාන සතියදි මංඟෝගොලන්ම හුරු කරේ කීට ඩයිට් එකට තුොළ ොක්ද මේ කීට ඩයිට්ටක කියන්නේ අපි අද ඉඳලා අවුරදු දාස්ගානකා ආපසර ගයොත්පේ ආද මුතුන් මිත්තන් ආහාර ගත්තෙ කොහොමද ඔවුන් ප්‍රධාන වශයෙන්ම ආහාර හොයා ගත්ත දඩයම් කිරීම මගින්. එවගේ ඔවුන් ආහාරගත උන්ට බඩගිනිි වෙලාට. හැම වෙලේම මේ උදේවෙල දවල්වෙේල ප්‍රෑවේල ්‍රික්වස් ලච් දිින මේ විී ආරගත් න ඔවන් ආහාරගත්ත උුන් ඩගනිවෙලාට ඒගේම වැඩිපුරම උුන් ආහරගත්තේ දඩයම් කරලා සත්තු. එවගේම අලවර්ග ඇටවර්ග මේදේවල් ඔවුන් ආහාරයට ගත්තයිට අමතරව. තකට ඔුන් ගත්තු ආහාරවේලේ ප්‍රධාන වශයෙන්ම අන්තර්ගත වෙච්ච සංගට ටික තමයි කට ඩයිට්ක තියෙන්නේ ොට මේ කට ඩයිට් එකේ බහුලෝ අන්තර්ගත වෙන්න මේේදේදය සාමානෙන් සියට හැත්තෑාවක් පමණ වෙනවා එතකොට ප්‍රෝටීනසියට විසි පහක් සහ කාබෝ හයිඩියට තාමත් අඩු ප්‍රතිශතකෙන් සියට පහක් වගේ තාමත් අඩු ප්‍රතිෂයක් තමයි මේක අන්තර්ගත වෙන්නේ තොට පලවෙනිද තමයි කීරු ඩයි් එකේ තියන ලෝකප් කාබෝ හයිඩ්ට අන්තර්ගතය ඉතාමත්ම අඩුවෙනවා ඒවගේම ලෙස්මීල්ස් ඒයන්නේ ප්‍රධාන ආහාර වේලවල් ප්‍රමාණය මෙතැනද අඩුවෙනවා කියන්නේ ඔු බඩගිනි නැත්තන් කිසිම අවස්ථාවක ආහාර ගත යුත්තේ නැ තොට මෙන්න මේට තමයි මේ සැලස්ම ප්‍රධානම අංග දෙක. ොට මේක වර්දවා තේරු ගන්නවා ගොඩ දෙනෙක් මේ කැලරි ප්‍රමාණය අඩු කරලා ොට කැලරි ප්‍රමාණය අඩුකිරීම නෙමයි තන දි කියන්නේ ඒ ගන්න ආහාර ප්‍රමාණයෝගුළු ගන්න ඕනේ හැබැයි ගන්න කාල පරාසය මිසිාකාරව කළඹනා කරණය කරගන්න ඕනේ කැනෙ ලෙස් මිල්ස් කියන්නේ අපි අර උදේවෙල දවල්වෙල රෑවල කියල එහෙමාරගන්නේ නැහැ යමම් කිසි කාල පරාසයක් තුළවෙන්න මේ ආහාරවෙල් අපි ගර ගන්න තුට මේක ගන්න කොට අප කැලරි ප්‍රමාණය කොහමද කල්කුලේ් කරන්න මේ හැමදයක්මගලට මගේ පොතෙන් කර දිිය ගැන සඳහන් කිරීමක් කර ඒවගේ මන් තවද්‍යයක් කියනවා මේ පුොත මිලදීගත්තු හැමද නෙක්ටම මේකේ හැම මාසකම අවසානයේක අ අප්ඩේට් වර්ෂණ එක කිවන තොට මේ අන්තිම මේ හතරට පලවෙනි ර්ෂණ එක තමයි ඔොගොල් මගින් මිලදීගතය තොට ඊට පස්සේ. මේ මාසේ අන්තිමට කීරඩටක් ගැ ඉට පස්ස ඉන්ටමටන් ෆස්ටින් ගැන ට පසේ අවාසායේ ෆයිනල් එඩිෂන් එක මේ හිට්වකව්හ බඩිල්ලින් ගැන මේ පොතට ම අන්ර්ගත කරන ඉනිසාම් ම ල්ලන්නවා ගොල හැම දෙනක්කෙම මේ පොත ලබාගන්න මේ මගේ සැලස්ම අනුගමනය කරන්න මේකින් ඔගුලන්ට ගොඩක් වාසිී ළඟා කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊළන්ට මගුලන්ට කියන්න කීටොඩයිට්ින් අපිට ලබෙන වාසිමොවාද කියලා පලවෙෙනක තමයි බෙලිෆැට්ලොස්. ඇයිෆැට් එක මෙහම අඩුවෙන්න්න හේතුව අප ශරීර තුළ ප්‍රධාන ශක්ති ප්‍රභව දෙදක් තියෙනවන මේකම කරිුණුත් කරන්න.ඒ තමයි සුග සහෆැට් තට මේ වෙනකොට අපි පුරදුල්ලායින් අප ප්‍රධානම ශක්ති ප්‍රභවය විදියට මේ සුග පාවිච්චි කරන්න එකැන ගලුකෝස් තමයි අප ප්‍රධානම ඉන්දනය විදියට අපි අපේ ශරීරයේ පාවිච්ච කරන්න හැබයි ඈතාතීතේ අපි පාවිච්ච කරයේ ලපෝස් න අපි පවිච්ච කරේ ප්‍රානම ඉදන ප්‍රභවිදියට කීටෝන් එකන්නේ මේදය බිඳහෙලලා මේේද මගින් ලබාගන්නන කීටෝන් මයි අපි ප්‍රධානම ශක්ති ප්‍රභවිදි අපේ ඇග ඉස්සර ගොඩක් කලාවට පාවිච්චි කරලා තියන්නේෙ තොට මේ අප ඔොරිිනල් ෆල්ෝයක තමයි ප්‍රධානම ඉදන ප්‍රභවය තමයි මේ කීටෝන් කියලා කියන්නේ එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නකෝ සුපර්ඩීසල් ලොලින් දුවන වාහනයක් මිෙල්ලින් දුවත් මද වන්න එක ගඩක් පෙලාවට ලෙඩ ඇවිල්ලා ඒවාහනේ අබල දුබල වෙලා කැඩිලයනවා. තොට ඒ තමයි අප මනුස ශරීරයටත් මේ වෙනකොට වේගෙන යන්න. ඒකන් අපේ ොරිිනල් ෆොල් සෝසි අමතක් කරලා අපි පුරුදලයින්න අපේ ඇඟ සුගවලින් දුවන්න තට මේ සුගවලින් දුවනකොට අපිට එන්න ප්‍රශ්න තමයි අරවාහනේ කැඩිල යනවාගේ දියවැඩියාව කොලෙස්ටෝල් ප්‍රේශෂ සැටල්ලිව තයිරෝයිට් ප්‍රශ්නය හැම දෙයක් ඇතිවන්න ප්‍රධානම් හේතුවක් තමයි අපේ ශරීරය. වෙලයි නොමේ අධිකව සීණ පරිභෝජනය කරන්න තොට අපි ඒක අනිපැත්ත හරෝගන අපි ආධිකාලය අපේ ශරරේ දුවපු තැනට පත්කරගන්න ඩයිට් එක තමයි මේ කීට ඩයිට් එක කියලා කියන්නේ ොර මේකෙන් ප්‍රදැබබෙන ප්‍රධානමවාශය තමයි මේ බෙලිෆැට්ලො එකට හේතුව තමයි අපි ආහාර ගන්න ප්‍රමාණය අඩුකරාට පස්සේ අපි කාබෝහහිඩට ප්‍රධාන වශය අඩුකරට පස්සේ වෙන ප්‍රධානමදේ තමයි මෙන්න මේ හෝමෝනය ඉන්සිවින් හෝමෝනය අපේ ඇගේ පාලනය වෙනවා. තෝට මෙන්න මේ ඉන්සුලින් හෝමෝණය අපේ ශරීරය තුළ. අපේ ලේවල අඩු අවස්ථාවගදි තමයි මේද දහනය සිද්ධ වෙන්නේ තොට එක වැඩි අවස්ථාවගදි කිසිම අවස්ථාවක මෙ මේද දහනයක් අපේ ශරීරය තුළ සිද්ධ වෙන්නේ නැහැ. එකට ප්‍රධානම හේතුවක් තමයි මෙ මේද දහනය සඳහා උපකාරීවන ප්‍රාන හෝමෝනයක් ව ගෝොත් හෝණ වර්දක හෝමෝන ක්‍රියාව ඉන්හිපිට් කරනවා අඩදාාල කරනවා මේ ඉන්සුලින් හෝමෝනය මගේ තුරට ඉන්සුලින් හෝනය අපි ශරීරය තුළ අප පෙල්ලේවල අඩ මටමක පවත්වාගෙන ගියොත්තේම අපේ ශරීරය තුළ හොඳ මේද දහනත් ළංඟකාරගන්න පුළුවන්. පේ ශරිීදේ කට සිස්සේකට යනගේ ඔගුලන් උදරෙයි වගේ අනවශ්‍යස්ථානාවල තැන්පත්වෙලා තින මේද තැපතුූ අපි මේවිදිට ආහාර සැලස්මකට ගියොත්තහෙම මේද තැන්පතු දිය කරලා මේ මේද තැන්පතු අරගෙන යනවා අපේ අහමාවට අක්මාවෙන් ඒද. කරවට කන කටෝන් බවට තුට කීටොන් ගින් අපේ ශරීරයම ශක්තිය හොයාගන්න හුරුවීම කැන් කීටෝ සිස්සහකට අපේ ශරිරය ගියාට පස්සේ මේ අනිවාර්යම බිෆට් එක ඩුවෙනවා බිලිෆට් එක අඩුවේ නොතරක් මේ අපේ මෙමරියක එකන් අපේ මතක ශක්තිය වැඩි වෙනවා ඒවගේම අපේ මූඩ්ඩ එක හරියාකාරව නිසාාකාරෝ පවත්වාගෙන උපකාර වෙනවා ඒවගේම සුග ක්‍රේවිංස් අඩුවෙනවා එකන බඩගින්න ගති අඩුවෙනවා පි නස කන්මති ආසාාව නැතිවෙලානවා මේ හැම දෙයක් මිට ලැබෙනවා කීටෝ ඩයිට්කට පුුරුුවීම මගේින්. හරි. ඊළඟදේ. මොකක්ද මේ කීට ඩයිට්කට අන්තර්ගත වෙන්නේ. ප්‍රධානන් දේ තමයි මේ කීටු ඩයිට් එකේ තියන කාබෝ හයිඩ්ඩයට ගත්තොත්තහෙම. ප්‍රධාන වශම මේ ශුග කිසි අවස්ථාවක මේ කීටු ඩයිට් එකකේන්තර්ගත වෙන්න නැහැ. හරිද මම ඔබොල්න්ට මේ 30ඩේ නෝෂුග චලෙන්න්ජ එක කරනකොට. ම් යම්කාබ හයිඩ ගතර කමක් නැ වවා එක අපි බත්න්කොට මේ කම්පෙක්ස් කාබු හයිඩේට් ගත්තර කමක්න අපි නවත් අන්නවොනම සිම්පල්කාපස් ියින් කකාබු හඩේට තමයි ම අඩුරන්නෙකිව හැ කටුඩටකයෙනොට මේ එක තව ටික් ටික්වා ඇෙ වටක් අද වෙනවාපු මේකඇදී අපි අර කියපුකාබු හයිඩවට්ත් අපිට අරගන්න බෑ හේතුව මේ කාබු හයිඩඩ පසන්තේජ්ගතියෙන්නේ සියයට පහක් වගේ ඉතාමත්බ අඩු ප්‍රතිශතයක්යතවට මේ ප්‍රතිශාතයයක් අපි ඕෝඩ. ගේම බාද හරිද මේ වගේ කාබෝ හයිවියට ආහාරවත් අපිට කීටොලා ඇත්් එක හරියට කරනවානම් ලබාගන්න බෑ මං ඊළඟ ස්ටප් එක වශයෙන් ඔගොලන්න මේ පොතට ඇතුළත් කරනේ කට ෆුඩලිස්ට ො 30 ේ නොෂුක ල්චජගේද ගත් ෆුඩ්ලිස්ට එකට වඩා ටික්වෙලස් නොම කීට ෆඩ් ලි එකක හරි ඉට පස්සේ මේකට මේ සුග අන්තර්ගත වෙන්න නැති වුණට ඔගොලන් සුග ඇල්කොහොල් මේකට පාවිච්ච කරන්න පුළුවන් ඒ තමයි ස්ටීවයා ගන්න පුළුවන් එරිත්‍රටෝල් සැලිටෝල් මො ඒ වගේහඩ පන් ජාක්ට ොල හයාගන්න මාරු ගොඩ නිෙක්මට මේ කිය දි හ හ ගන්න අමරක අඩුම තරම පත් ඩාක් චොකොලට් ගොලු අරගන්න පුළුවන් සුග විදදියටසුග වෙනුවට මේ දේවල් අරගන්න හේතු මේ දේවල්ලින් ගොඩක් අඩුව තමයි ලයිසිම ින්න්ෙක් මේ ේවල්වල ති ැන ඉන්සු ස්පයි ැතිීම ගොඩක්තුරට පාලනය වෙනවා ඒ වගේම ොලට ගන්න බෑ මෙන්න මේ ේවල් සුග වෙනුවට තියන්න පුළ මේ ෆරක්ටෝස් ගන්න බෑ ඒවගේ කෝන් සිරක්්ගන්න බෑ මෝල්ටෝ ඩක්ස්ටන් මෙන්න මේ ේවල් ෝගොලන්ගේ ආහාරවල අන්ර්ගත වෙනවානම් ඒ නිෂ්පාදන පාවිච්චි කරන්න එපා. හරි ඊට පස්ස ශුව ගැන දැනගත්තා අපි පලතුර ගැ සහන් කරනට මෝගොල්ලන්ට පලතුු ගැ වෙනම වැඩ සහන් දෙක් කරලාතියනවාමගේ ්ලේලිස්ික ලන්නපුලන්න්නේ වැඩසටහන්ද ඒවගේ මං ෝගල්ලන්ට මේ පොතට ඇතුළත් කරනවා පලතුරු ලිස් දෙකක්. ඒඇන්නේ පලතුරු අපි ගන්න ඕන ප්‍රමාණයන් වල ගලයිසිමි කින්ඩෙක්ක අනුව මම වර්ගී කරනයක්හර මොන මොන පලතුරුද සීනි ප්‍රමාණය වැඩි පලතුර මොනවද සීනි ප්‍රමාණය අඩු පලතුරමොනවාද වගේ කිසිම ප්‍රශ්නයක් නතුව අපිට ගන්න පුළුවන් පලතුර මොනවද. මේ දවල් ගැත් ම මගේ පොතේ සඳහන් කරලා තියෙනවා හැරි තකොට ඒ ද ප්‍රධාන වශිම මේ බෙරිසේකන්නේ බ්ලුබරි යෝගම රාස් බෙරි බ්ලක්් බරි ස්ට්‍රෝබරි මේ බෙරි වර්ග පාච්ච කරන්න පුළුවන්. හේතුව මේ බෙරි වර්ගවල අන්තර්ගත වෙනවා. ති ඔක්සිිකාරක බහොමයක් ඒ වගේ මේ වැයක් ග්ලයිසිීම කින්ෙක්ක ගොඩක් අඩුයි කැනපෙ රවිදිර සීණමට්ටමට බලපෑම් ඇති කිරීම ගොඩක් අඩු මේ බෙරිීවර්ග පලතුරු වලින් ගත්තුත් හරි ඉට පස්සේ ධාන්‍ය ගැන සඳහන් කරනකට දාන්‍යය ගොඩක් දාන්‍ය අපිට මේ කීටෝඩයිට් එකට ගන්න බෑහැ. එක කම්පලෙක්ස් කාප්සුනත් අපිට ගන්න අමාරුවයි කීටෝඩයිට් එකට හේතුව මේක කාබුහයිේට ප්‍රසන්ටේ එක ගොඩක් අඩු නිසා හැ බැයි ග්‍රන්ස් වෙන්ුවට ඔබලන් පවිචි කරන්න පුුවන් මේ ආමන් ්ලෝ ආමන් පිටි ඔබලන්ට ගන්න පුලන් හේතුවම පිටි වර්ගවලින් බ්ලයිසිේ කින්ඩෙක්ක අඩුම පිටි වර්ග තමයි මේ ආමන් පිටි කියලා කියන්නේ දො මේ ආමන් පි ගොලන් පවිච්චි කරන්න පුලුවන් අ අපේ කාබෝහහිටයට අවශ්‍යතාවේ සම්පර්ණ කරගන්න ඔගුලන්ට අවශ්‍යනම්. ඊට අමතරව අනිවාරෙන්ම හෝගොල්ලු ගන්න ඕන දෙයක් තමයි මේ කීටු නැට්ගේේදී එල්ලවලු එකැන් ඔගලන්ගේ කාබෝ හයිඩ්ඩයට සම්පූර්ණ කරගන්න. දනශේ මුගලන්න භවිතක කන්න පුලුවන් බෝහහිට්ට වර්ගත එල්ල් ට එලවලු වර්ග ගොඩක් දවල් මේ කීට පුුඩ ලිස්ට ක ගන්නපුලන් හේතුව ගොඩ දෙනක් මේ එලවල වර්ග අතමක කීට කරනවා කියල කරන්න ඔුලු මස් මාලු කිී බිතර මීකිරි අලි ගට පේ මේ දේවල් විතර යාහරටකගන්න. එතකොට එහම කරොත්ේෙම ඔබුලන්ගේ ඇංගට අවශ මයිට නට්‍රියන් ේ කියෙන ුද්‍ර පෝෂක ගොඩක් ේවල් ඔගුලට ලබන්න ඇතිවන්න පුලන්. විටමින් නනතා රෝග ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා. ම ඕොල මේ එල්වලු හොලන්ගේ කීටෝ ආහාර වෙලට එකතු කරගන්න. කන්ස්ටිපේෂන් එන්න පුළුවන් අර ම කියපු ලින් කියපු ලිස්ට ගත්තොත් එහම එකන මලබද ඇතිවෙන්න පුළුවන්. එතකොට ඒක අඩුකරගන්න බොලු තන්තු අන්තර්ගත වෙන මේ එලවලු අනිවාරෙන්ම ආහර වෙලට එකතු කරගන්න ඕනෙ. ඊට පස්සේ දෙවනි පොයින්ට් එක තමයි මොඩරේට පෝටීන් ඉින්ටෙක් අනිවාරෙම ඕගොල්ලෝ ගොලන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ිලෝග්‍රම් එකක ගුලන්ගේ බොඩි වෙේට් එකගේ කිලෝග්‍රම් ඒකට අඩුම තරම පෝටීන පෑම් එකයි දශම හයක්වත් තියාගෙන යන්න ඕනේ ඔගුලන්ගේ පෝටීන් ගින්ට එක් එක ඒක කියන්නේ ඕගුොල් කිිලෝග්‍රම් හත්තැක් බර කෙනක් නම් ඔයා හරි කිිලෝග්‍රෑම් හැත්තවක් බර කෙනෙක් නං ඔගොලන්ගේ ප්‍රෝටීන ප්‍රමාණය අනිවාරෙන්ම අරගන්න ඕනේ එකයි දශම හය ඒක කියන්නේ බෑම් එකයි දශම හයක් ගන්න ඔය කියන්නේ අඩුම තර්ම එකසිය දොළහක්වත් ග්‍රෑම් දවසට ඉටක් එක තියාගෙන න්න කිල හැතෑ රගෙනෙක්නක ොල්න් බොඩි වට් එකට අනුව ොඩි ට එක වඩි කරන්න කිය ග්‍රෑම් එකයි දශම හයන් තට ඒ ප්‍රමාණය අනිවාරයම ඔගුල්ලන්ගේ දවසේ ප්‍රටීන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පාවිච්චි කරන්න ඕන හරිද මේක කීට ඩයිට් එක අනිවාරම දෙයක් මේ මොඩරෙට ප්‍රටීන් ඉන්ටෙක් එක ඊට පස්සේ මේද තමයි බහුලෝවම මේ ඩයිට් එකේ අන්තරගත වෙන්නේ එතුට කොල්ස්ටෝල් තියෙන කෙනෙක් නම් හොගුල්ලො මේක කරන්න කිසිම අවස්ථාවක බයවෙන්න එපා ට හේතුව තමයි කාබෝ හයිඩට තමයි මේ කොලස්ටෝල්ෝට ප්‍රධානතම හේතුව ප්‍රස්ටෝල් ඇතිවීම ගත්ෙම කොලස්ටෝල් සම්බධම ැරසටහන් කරලාති නො ඇතවත් අපේ අක්මෝ මගින් තමයි මේ කොලෙස්ටෝල්ල තුළින් දෙකක්ම අපේ ඇඟ ඇතුළි හදන්නේ හරිද එතකොට මේ හදන කොස්ටෝල් අප ලේවනට එකතුෙන්ට ප්‍රධානතම හේතුව තමයි අපේ ඇන්ගේ ඉන්සිවරින් හෝමෝනය එක වර්ෙන ඉහල මටම පැවැත්ීම නිසාතවන න්ස්සිවරින් ප්‍රරෝධීතාාව න්ස රිසිස්ටන්ේ දෙතකොට මේ කොලෙස් ටෝල් වට ගොල්ල බයවෙන්න එපාම කීට ට්ක් කරන්න ඔගුොලන් එකතුරන්න පුළන් මේ හොඳ ොලස්ටෝල් යි ේසිට ලිප රෝටී න්තර් ගත වෙන පොලි අන් ජරට ැට ඔගුලන්ගේ යිට්ට එකතුරගන්න ගොල ොලස් ටෝල් ෝගෙන් පෙලෙනවා නම් අධිකම ොල ටෝල් ඩ නම් ගොලන් ේවල් එකතු කරගන්න ප්‍රශෂයම අලිගට පේර.ඒවාගේම ොල් තේල් ොලි ල් ඒගේම බ්ට මේ දේවල් එකතු කරන්න බයවෙන්න ප හේතුව තැද ඔගොල් බෝ හිඩේට ප්‍රමාය ගොඩක් දුට අඩු කරලාතිය ොට ඉන්සලි හෝනේ පරන වෙලාතින්න ොර ේදේවල් වලින් විශේෂ අලිට පේරල ගොල්න් කොලෙස්ටෝල් ර්ක කොලස් ටෝල් ට අඩුරගන්න ඕොගොලන්ට පුළුවක්. හරි ඉට පස් සයගොලො මෙන්න මේ එල්ලවලු තෙල් ඒවගේම සෝයා තෙල් හිට පස මෙන්න මේ තෙල් වර්ග පාවිච්ච කරන්න එපා කෑම පිසින්න හේතුව මේම ටිකක් ආසාධන කාරක ඇතිකිරීමට හේතුවෙන නිසා. එනිසාමේ හොඳ සැ ගුඩ ට ඔගොල්ල යිට් එකක පාවිච කර විශේෂෙන්ම ගොලන්ට කොස්ටෝල් වැඩිනම් මාලු පවිච්චි කරන්නේ තොර මාල්ුවල යෙන්නේ ගොඩක් වෙලාවට හයිඩන්සිට ලිපෝපෝටින්න් හ. එහම්මං හිතනවා හෝගොල්ලො මේකට ඩයිට් එක ගැන සම්පර්ණ අවබෝධයක් ලබාගන්න ඇති කියලා ඊල වැඩස සහනිින්ම පැදිි කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වැනි පොයින්් එක ට න තු හරිට ොහමද න්ටමිට ස්ට කරන්න ෙ ම ල් තහන පැදිලි කරනවා හිරෝග වන්න අවශ්‍ය ඕනම කෙනෙක්ට මේ සැස්ම අනුගමනය කර වුල්ලන්ගේ උදරමේදේ අඩු කරගන්න ඒවාගේම දී වැඩියයා පුර දිවඩියා අත්වද නොන එක නැවත යතා තත්වයට පත් කරගන්න ැටිලිවාඩු කරගන්න ප්‍රශ රුදිර පිරන ද නොන ඒ එක පාලනය කරගන්න ලෙඩ ගොඩකින් පේ පුළුවන්න ොල්. මේ සැස්ම හරියට ක්‍රියාත්ම කරක හරියටටරන විද ම ස්සරහටත් මගේ වැඩසටන් වලින් කියේලදෙනවා තාමත් මගේ චැලක සස්්‍රරප කලට දන්නම සස්ට්‍රක් කන්නන බෙල්ලයිකන එක ලික් කරන්න ඉස්සරහට තවත් මේගේම වැදගත් වැඩ සටහනකින් අප හම්බ ව.